ඉතින් අදත් මම ඇවිල්ලා ඉන්නවා වැදගත් දෙයක් ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරන්න. වැඩි ගණන් ගන්න එපා. බබා කෑ ගහනවා මේ ඇසෙල්ලම් කරනවා. ඉතින් එයාගේ සද්ද නිතර නිතර ඇහෙයි. හරි. අද මම ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරන්න යන්නේ මේ දිගේ කෑම පිළිවෙල කරන්නේ මොන භාණ්ඩ උපයෝගී කරගෙනද කියලයි. ඉතින් මම හිතුවා එක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ බඩු ටික මම ගත්ත තැන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් දැන් තම්බන කරන දේවල් නිකන් මැටි බලන්දක තමයි තම්බන්නේ. එතකොට දැන් තම්බල ඔක්කොම කරලා ඉවුණාට පස්සේ යාට දෙන්න යනකොට මම මොනවද පාවිච්චි කරන්න කියලා තමයි මම පෙන්වන්න යන්නේ. ඒත් එක මෙයාගේ ජූස් එක පිළිවෙල කරන කරන්නේ මොකෙන්ද ඔක්කොම මම කියලා දෙන්න. තියෙන්නේ මේ බෝල් එක තියෙනවා. එතකොට ජූස් අපි කියමු දොඩම් ගෙඩියක් කියලා. දොඩම් ගෙඩියක් මිලක් ගන්න ඕන. මේක තියෙනවා. එතකොට මේක දාලා මිල කරලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් පුළුවන් ග්‍රේට් කරන්න. අපි කියමු පිපිඤ්ඤා හරි කැරට් හරි මොනවා හරි ග්‍රේට් කරන්න ඕන. චුටි චුටි කැපිටි වලට ගන්න ඕන. මේක පුළුවන්. එතකොට මේක මේක දාන්නත් පුළුවන්. දැන් මේ චූටි නිකන් පිඟානක් වගේ එකක් තියෙනවා. මේක එකටත් සෙට් වෙනවා. මේකට කියලා ඔහොම ග්‍රේට් කරන්නත් පුළුවන්. එතකොට චූටි හැන්දක් තියෙනවා. මම මේකෙන් තමයි මේලිට කවන්නේ. දැන් මම මේලිට කවන්න ගත්තේ මාස 6 ඉඳන්නේ. දැන් මේලිට මාස 7යි. 7 සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් අද වෙනකම් මේ ටික තමයි මම යූස් කරන්නේ යාට කෑම දෙන්න. ඉතින් මේක තමයි කන හැන්ද. මේ හැන්දේ පිටිපස්සේ මම දන්නේ ඔබට පේනවද කියලා. පිටිපස්සේ තියෙන ඔහොම ඉරිතුණා. ඒකෙන් ලේසි කෑම අර හොඳට පොඩි කරගන්න ඒ නිකන් දාර තුනක් තියෙනවා. ඒකෙන් හරි හරි ලේසි. එතකොට තව තියෙනවා මේක ඕන එකක් දාලා කොටන්න පුළුවන්. එතකොට තියෙනවා මෙන්න මේක. මේකටත් මේක දාලා ගොඩක් අහිතර මේකට ඔප්සෙට් වෙන්නේ. මේකේ දාලා අපි කියනවා කෑම මොන හරි දාලා මේ හැන්දේ ධාරවලින් ඔහොම ඔහොම පොඩි කරගන්න පුළුවන්. නමුත් මම ඇත්තටම මුල් දවස් ටිකේ මේක පාවිච්චි කරා. දැන් මම මේක පාවිච්චි කරන්න හේතුව මම මේ එක වීඩියෝ එකක් දැක්ක. මේකේ නිකන් අර මෙහෙම මේ නිකන් ඇලුමිනියම් කෑලි වගේනේ තියෙන්නේ. බබෙක්ට දන්නෙම නැතුව මේකෙන් කෑලක් කැඩිලා එයාට කවනකොට ඒක එයා ගිලලා ඒක උගුර හිර වෙලා ඒක සපරේට් කරලා තමයි ඒ කෑල අරන් දාන්න වෙලා තියෙන්නේ. ඒක අහපු දවසේ ඉඳන් මම හරි බයති. ඒකයි මේ ජර්නි එක ප්‍රෙග්නන්සි එක වෙනම ජර්නි එකක්. ඒස බබා හම් වුණාට පස්සේ ඒකත් ජර්නි එකක්. මොකද අපි හැම දෙයක් ගැනම දන්නේ නැහැ. අපි 100%ක් මේක තමයි හරි මේක තමයි අපි කරන්න ඕනේ කියන දේ අපි දන්නේ නැහැ. සහ සමහරක් අයට හරියන්න පුළුවන් ඒක ඒ විදිහ තවත් කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි දේවල් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගමන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වන්න. මේ වගේ එකක් භාවිතා කරනවා නම් ගොඩාක් අවධානය යොමු කරන්න. මේකෙන් මේ කෑල්ලෙන් මේ දැලේ කෑල්ලෙන් මොනම කෑල්ලක්වත් බබාගේ කෑම එකට යන්නේ නැති වෙන්න වග බලා ගන්න. ඊට පස්සේ ඉතින් වුණාට පස්සේ අපි දුක් වෙලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඒක දැනගත්තට පස්සේ මම මේක පාවිච්චි කරන්නේ. ඒක නිසා මම මේ පෙරණ එක තියෙනවා. මේකත් ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරන්නේ දැන් ජූස් හැදුවට පස්සේ මේ එයාගේ බබාගේ බෝතලෙට දාන්න කලින් මම හොඳට අඹ කියලා අඹ ජූස් එක දාලා හොඳට මේ
මේකෙන් පෙරලා තමයි ගන්නේ නැත්නම් සමහරක් වෙලාවට ඔය කෙන්දි චූටි චූටි කෙන්දි එහෙම ගියාම එකක් එයක් තියර මේ බෝතලේ තියෙන සූපුවේ අර නිකල් එකේ හිර වෙනවා එතකොට ජූස් එක එන්නේ නැහැ ඉතින් ඔය වගේ දේවල් ඉතින් හොඳට පෙරලා ගන්න මම මේක යූස් කරනවා ඉතින් ඔක්කොම එළිය ටිකක්වත් මම භාවිතා කරන කොටස් තමයි මේ දේවල් තමයි මම මේලිගේ කෑම පිළියෙල කරන්න යූස් කරන දේවල්. ඉතින් දැන් මම සාමාන්‍යයෙන් ඉස්සලාම අර රතු බත් ටික තියෙනවනේ. ඒක මේකට දාලා හොඳට මේකෙන් පොඩි කරනවා. ඊට පස්සේ කොළ තියෙනවනේ. දැන් ගොටු කොළ වගේ නම් ගොටු කොළ ටිකක් දාලා හොඳට පොඩි කරනවා. මොකද මේකේ ඔයගොල්ලන්ට පේනවත් දන්නේ මේ දාර ඇතුලේ ඉතින් මට ලේසි එක පොඩි කරගන්න ඊට පස්සේ අර තඹපු එළවලු අට වර්ග ඒව ටික තියෙන ඒ ටික දාලා හොඳට මේකේ කොටනවා කොටලා කොටලා ඊට පස්සේ මේකේ වර දාර වලින් හොඳට මොන පොඩි කරලා තමයි බබට කවන්නේ ඉතින් මට හරි පහසුයි මේ බඩු ටික මේක ලොකු ගානක් වුණේ මට සාමාන්‍යයෙන් අපෝඩ් කරන්න පුළුවන් ගානක් ඉතින් මම ලින්ක් එක දානම් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් ගැමිලි ගන්න මම ෂෙයාර් කරන්න හේතුව හරි ලේසි බඩු ටික කරගන්න හරි පහසුයි අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා ඒ සෙට් එකේ ඉතින් මේ එක තමයි මට ෂෙයා කරගන්න ඕනේ හැමනම් ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඊමේල් කරන්න nehara.pvs.live@gmail.com description එකේ මම දාන්නම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න subscribe කරන්න subscribe කළ නැත්නම් මගේ channel එක එහෙමනම් ඉතින් අදට සමුගන්නම් bye bye